මෙම වැඩසටහන ඔබ වෙතගෙන එන්නේ බයෝවිටා රන්මන් පැහැදි සමකට පරිපූර්ණ පෝෂණ සත්කාරය. අපි දිහා බලනකොට කන්නාඩියක් ඉස්සරහට ගිහිල්ලා සමහරලාට මේකප් කරන්න කලින් එමන්ද තම මේකප් එක රිමූව් කරාට පස්සේ අපි පුංචි වෙලාවක් ගන්නවා අපේ මූණේ තියෙන අඩුපාඩු මොනවද අපේ ස්කින් එකේ මොනවාද තියෙන ඩාර්ක් ස්පොට්ස් තියෙනවද පිම්පල්ස් තියෙනවද එමන්ද තම අපේ ඇඟත් එක්ක බලනකොට අපේ මූණේ පැහැයව පැහැගෑන් වෙලා තියෙනවද අපේ ශරීරයේ එකම පැහැයකට තියෙනවද මේ කියනව කරුණු කාරණා පිළිබඳ අපි ටිකක් වැඩිපුර දැන් දැන් සැලකිලිමත් වෙන තත්ත්වයක් උදා වෙලා තියෙන එකට හේතුව තමයි දැන් ඕගොල්ලොන්ට තියෙන ෆන්ක්ෂන්ස් වැඩි ඔයගොල්ලොන්ට යන්න තියෙන එළියට යන්න තියෙන අවස්ථාවන් වැඩි හිත මිතුරොත් එක්ක එකතු වෙන්න තියෙන කාලය වැඩි. ඉතින් එහෙම වුණාම ඔයා ගොඩක් ලස්සනට ඉන්න ඕනේ. ඉතින් ඒ නිසා ඔබ කැමති හැමදාමත් ඔබේ සුන්දරත්වය ගැන ලස්සන ගැන කතා කරන්න. ඒ නිසා තමයි අද දවසේදීත් ඇයව මේ වැඩසටහනත් එක්ක සම්බන්ධ කරගන්න එකතු කරගන්න. ඇයට බොහෝ සෙයින් අත්දැකීම් තියෙනවා ලංකාව විතරක් නෙමෙයි ජාත්‍යන්තර වශයෙන්ම කොයි ආකාරයෙන්ද මේ සම පිළිබඳ අපි කටයුතු කරනකොට අපේ සම ආරක්ෂාකාරීව රන්වන් පැහැය කොයි ආකාරයෙන්ද තියාගන්න කියලා. ඉතින් රන්වන් පැහැති සමකට පරිපූර්ණ පෝෂණ සත්කාරය බයෝවීටා නිෂ්පාදනය පිළිබඳ කතා කරන්න අද දවසේදීත් ඇය අපිත් එක්ක එකතු වෙනවා. 2009 වර්ෂයේ මිස් ශ්‍රී ලංකා ෆෝ මිස් වර්ල්ඩ් ගම්යා විජයදාස අපිත් එක්ක එකතු වෙනවා. අපි ආයිබෝන් කියලා ඔබ පිළිගන්නවා. එවගේම තමයි රංගන ශිල්පිනියක් විදිහට මේ දිනවල අය ගොඩක් කාර්ය බහුල වෙලා ඉන්නවා. ඉතින් බොහෝ දෙනෙක් ඇය ගැන කතා කරනවා. ඇය තමයි රංගන ශිල්පිනිය ගීත්මා බණ්ඩාර. අපි ඔබවත් පිළිගන්නවා. ඉතින් මේ දෙදෙනාත් එක්කම කතා බහ ආරම්භ කරන්නට සූදානම්. මොකද ඔබටත් බොහෝ ගැටලු තියෙන පුළුවන්, ප්‍රශ්න තියෙන පුළුවන්. මොකද බයෝවීටා නිෂ්පාදන පෙළ දැන් දැන් අලුත් වෙලා තියෙනවා, වෙනස් වෙලා තියෙනවා. ඒ හරහා ඔබට ඉදිරිපත් කරන්නට තියෙන ගැටලු සම්භාරය වැඩි වෙලා තියෙනවා. ඉතින් ගම්ම අපි වැඩසටහන ආරම්භයේදී මහන්න කැමති ඇයි මෙච්චර කාලයක් මේ බයෝවීටත් එක්ක එකතු වෙලා ඉන්න හේතුව? ඔව්, මෙච්චර කාලයක් බයෝවීටත් එක්ක එකතු වෙලා ඉන්න හේතුව තමයි බයෝවීටා තුළ තියෙන විශ්වාසනීයත්වය. ඒ වගේම බයෝවීටා වෙළඳ සන්නාමයක් හැටියට මම හිතන්නේ මට ඉතාම ආඩම්බරයෙන් එකතු වන්නට පුළුවන් දෙයක් බවට පත් වෙලා තියෙනවා. එන්න එන්නම, ඒ කියන්නේ අපි යමක් විශ්වාසයක් තියෙන නිසා තමයි යමක් ගැන අපි ඒකත් එක්ක මුලින් එකතු වෙන්නේ. නමුත් අපි දිගටම ඉන්නේ මේ විශ්වාසය දිනපතා වැඩි දියුණු වෙන නිසා. ඉතින් මේකට හේතු කාරණා ගොඩක් තියෙනවා. එයින් එකක් මම කිව්වොත් එහෙම ඇත්තටම මෙච්චර අවුරුදු ගණනාවක් බය එනම් ගම පුංචි බාධා කිරීමක් කරන්න මම එහෙම ඇහුවේ. එමා ජයවර්ධන හෝමගමින් කියනවා ඔයගොල්ලෝ දිගු කාලයක් එකම භාවිතා කරන්නේ අනිත්‍ය වගේ භාවිතාවෙන් හොඳ නරක ඇත්ත නැති නිසා වෙන්නේ නැති කියලා. ඔව්, අන්න එක තමයි මම කියන්නේ. ඇත්තටම පළවෙනි කාරණාව තමයි අපිට මේක දීර්ඝ කාලීනව පාවිච්චි කිරීම තුළින් කිසිම අතුරු අන්තරාවක් කරදරයක් සංකූලතාවයක් ඇති වෙලා නැති නිසා අපේ ශරීරයට හෝ අපේ නිරෝගීකමට එහෙමත් නැත්නම් අපි කියනවා සයිඩ් ඉෆෙක්ට්ස් මොනවත් ඇත්තටම අපිට දැක ගන්න ලැබෙන්නේ නැති නිසා. ගොඩාක් අය අහන ප්‍රශ්නයක් තමයි අපි මේකෙන් තරබාරුවේ අපිට මේක දිග කලක් ගන්නකොට මොනව හරි වෙන ප්‍රශ්නයක් ඇති වෙයිද කියලා. ඇත්තටම එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපි මෙතෙක් කල් රැඳී සිටින්නේ. හොඳයි. ඉතින් මං හිතන්නේ එමා ජයවර්ධනට ඔබේ ගැටලුවට පිළිතුර ලැබුණ. මොකද ගොඩක් කට්ටිය බලනවානේ ඇයි මෙච්චර කල් එකතු වෙලා ඉන්නේ, මොනවාද මෙයාලට තියෙන ප්‍රතිඵල, මොකද මේ දිගින් දිගටම මේ අය පිළිබඳ මේ පිළිබඳ කතා කරන්නේ කියලා. ඉතින් ගීත්මත් එක්ක මං හිතන්නේ අපි පසුගිය සතිවලදීත් කතා කරා, ඇය ඇයගේ අදහස් ප්‍රකාශ කරා. ඒ වගේම තමයි රංගන ශිල්පිනියක් විදියට ගීත්ම මං ඔයාගෙන් දැනගන්න කැමතියි. දැන් ඔබ අලුතෙන්ම මේ නිෂ්පාදනයත් එක්ක එකතු වෙනවා, එකතු වෙලා ප්‍රතිඵල ලබා ගන්නවා. ඒ වගේම තමයි දැන් ඔබ භාවිතා කරන්නේ මෑතකදී හඳුන්වා දීපු වැල්මී බයෝවීටාකද? ඔව්, මේ ළඟදී තමයි එක ඉන්ට්‍රඩියුස් කරලා තියෙන්නේ. ඉතින් බයෝවීටා වලින් හොඳ ප්‍රතිඵලයක් ලැබුණ නිසා ඒ වගේම මට ගොඩක් දෙනෙක් කිව්වා බලන්න මේ අලුත් ප්‍රොඩක්ට් එක යූස් කරලා බලන්න එහෙම කියලා. ඉතින් ගොඩක් එඩියුකේටඩ් අයගේ තේරීමක් වුණා වැල්මී බයෝවීටා එක. ඒ නිසා මම ඉතින් වැල්මී බයෝවීටා එකට ගියා. හොඳයි. ඉතින් ඇය වගේ ආධුනික රංගන ශිල්පීන් බොහෝ පිරිසක් බයෝවිට නිෂ්පාදනයත් එක්ක එකතු වෙනවා කියලා මේ මැදිරිය තුළ බොහෝ දෙනෙක් කතා කරා. ඒ වගේම තමයි ගම්මය දැනගන්න කැමති. දැන් මම හිතන පසුගිය දිනක සමුද්‍රටත් මේ ගැටලුව මේ විදිහට මේ යොමු කරලා තිබුණා. සමුද්‍රගෙන් අහනවා ඇයි වැල්මි බයෝවීටා එකෙන් පරණ බයෝවීටා ගෝල්ඩ් එකෙන් ලැබෙන පැහැයට අලුත් ෂේඩ්ස් එකතු වෙනවා කියලා. ඉතින් ඔබත් මේ කතාව ඒ විදිහටම සනාථ කරනවාද? ඔව්, වැල්මි බයෝවීටා කියන්නේ ඇත්තටම
අපි දැකපු බයෝවීටා කියන නිෂ්පාදනය ඊට පස්සේ අපි ඒක බයෝවීටා ගෝල්ඩ් බවට ඒක පරිවර්තනය වෙනවා. ඒ වගේම තවත් පරිවර්තනයක් තමයි බයෝවීටා වැල්මි කියන්නේ. මොකද අපි මම දකින්නේ ඒක new and improved version එකක් හැටියට. ඒක අපේ තියෙන තාක්ෂණයත් එක්ක අයිෆාම ආයතනය නිරන්තරයෙන්ම අධිනවීන තාක්ෂණයත් එක්ක ඉන්න නිසා, ඒ වගේම රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් තුලින් අලුතෙන් ලෝකේ සොයා ගැනීම මොනවද, තවත් අපේ හොඳ නිෂ්පාදනය තුළට වඩාත් හොඳ වෙන්න නම් එකතු කරන්න ඕනේ මොනවද කියලා නිරන්තරයෙන්ම හොයා බැලීම් කරන නිසා තමයි අපිට වැල්මි කියන දේ හඳුනා ගන්න ලැබෙන්නේ. වැල්මි සාරය කියන දේ එකතු කරාම ඇත්තටම මේ බයෝවීටා දැනට තියෙන ගෝල්ඩ්, එතකොට අපි ගෝල්ඩ් එකේ දකින ග්ලූටතයෝන් කියන කම්පවුන්ඩ් එක, ඒකේ ඇත්තටම ක්‍රියාකාරීත්වය දෙගුණ තෙගුණ වෙනවා කියන එක තමයි අපේ විශ්වාසය. ඉතින් ඒක ඇත්තටම පැහැදිලිව අපිට දැක ගන්නට ලැබෙනවා. මොකද වැල්මි සාරය කියන්නේ ගොඩාක් මේ දීප්තිමත් කරන, පැහැපත් කරන ප්‍රොපර්ටිස් තියෙන දෙයක්. ඉතින් ඒකයි ග්ලූටතයෝන් කියන එකයි එකට එකතු වුණාම, මේ වගේම අපේ තියෙන අනිත් සංඝටකත් එකතු වුණාම අපි දකින විදිහට, අපි විශ්වාස කරන විදිහට අපේ කලකට පෙර තිබුණ ඒ නිෂ්පාදනයන්ගේ ඉතාම හොඳ වර්ෂන් එකක් හැටියට තමයි අපි දකින්නේ බයෝවීටා වැල්මිසාරේ අඩංගු ඒ නිෂ්පාදනය. හොඳයි, ගම්මයා මේ ෂේඩ්ස් පිළිබඳ කතා කරපු නිසා සමුද්‍රත් මං හිතන්නේ මීට පෙර ෂේඩ්ස් පිළිබඳ කතා කරා, සමේ පැහැ කොහොමද ඉදිරියට එන්නේ කියන කාරණාව ගැන. ඒ නිසා ගීත්මාගෙනුත් ඒ කාරණාව මේ විදිහටම දැනගන්න කැමති. දැන් ගීත්මා මේ ෂේඩ්ස් ගැන කතා කරපු නිසා ඔයාට වැල්මි බයෝවීටා හරහා කොපමණ ෂේඩ්ස් ප්‍රමාණයක් ඉදිරියට ආවා කියලා ඔයාට හිතෙනවද? අක්කා මේ ටිකේම ෂූටින් තිබ්බේ එළියේ. ඉතින් එහෙම වුණාම හුඟක් වෙලාවට අවුවට නිරාවරණය වෙනවා වැඩි. ඉතින් මේ දවස්වල මම බහුලව මුහුණ දුන්න සන්බර්න්ස් වලට ගොඩක් දුඹුරු ලප මූණ ඇති වෙනවා. ඉතින් මම වැල්මි බයෝවීටා එකත් එක්ක දැන් අලුතින් එකතු වුණේ. ඉතින් මට තිබුණට වඩා ෆෙයා ෂේඩ් එකක් එකතු වෙනවා. ඒ වගේම සන්බර්න්ස් ටික ටික අඩු වෙනවා කියලා මට දැනෙනවා. ඒ කියන්නේ භාවිතයට අරන් තවම කෙටි කාලයයි ඒ ඇති වුණ සන්බර්න්ස් ටික දැනටමත් ගිහිල්ලා කියලායි දැනෙන්නේ. හොඳයි, ඉතින් මේ අත්දැකීම් ඇයත් බෙදා හදා ගන්නවා. මොකද ඇයට නිරන්තරයෙන්ම ආධුනික රංගන ශිල්පීන් ශිල්පිනියන් හමු වෙනවා. ඒ අය මේ දේවල් ගැන කතා කරනවා, මොකක්ද මේ ගීත්මගේ වෙනස කියලා කතා කරනවා. ඉතින් ඔබටත් ඇති වෙන්න පුළුවන් ගැටලු ප්‍රශ්න, ඉතින් ඒවට පිළිතුරු ලබා දෙන්න ඔවුන් සූදානම්. ඒ නිසා තමයි දුරකථනංක මතක් කරන්න සූදානම් වෙන්නේ. 0777-01-3797 කියන දුරකථන අංකය, 0777-01-3796 කියන දුරකථන අංකයට වට්ස්ඇප් මාර්ගයෙන් උනත් ඔබට පුළුවනි. ඔබේ ඡායාරූපයක් තියෙනවා නම් ඒකත් එවලම ඔබට තොරතුරු කතා කරන්න. ඒ වගේම අයිෆාම ඇන් නියුට්‍රා පුද්ගලික සමාගම මායිලිය ජායල කියන ලිපිණයට ලියන්න පුළුවන් ඔබට විස්තරාත්මකව. YouTube එක හරහා බයෝවීටා නිෂ්පාදන පිළේ වැඩසටහන් බලන්න පුළුවන්. Facebook එක හරහාත් ඔබට තොරතුරු දැනගන්න පුළුවන්. ඒ වගේම තමයි ගම්මිය කරන්දෙනියේ සිට සීමා කේශානි අහනවා, අකි මම බයෝවීටා ගත්ත මාස 7ක්. මම අපේ ස්කූල් එකේ ඕල් ගර්ල් ඇසෝසියේෂන් එකේ පවත්වපු මිස් බියුටිෆුල් 2012 ටයිටල් එක ගත්තා. 2012 වල තමයි මම ස්කූල් එකෙන් අවුට් වුනේ. මට ඒ ටයිටල් එක දෙන්න ප්‍රධාන හේතුව වුනේ ඒ කාලයට වඩා මගේ ස්කින් එකේ තිබුණු වෙනස කියලා. ජජ්මන්ට් එකේ හිටපු ටීචර්ස්ලා කිව්වා මට හරිම සතුටුයි ඒ බයෝවීටා නිසා කියලා. ඒත් මට දැනගන්න ඕනේ වුණා මේක තව තව බොනකොට තව පාට වැටෙනවද කියන එක. ඔව් සීමා, ෆස්ට් ඔෆ් ආල් කන්ග්‍රැචුලේෂන්ස්. ලොකු සතුටක් දැනවනේ ඒ වගේ ජයග්‍රහණයක් ලැබුවාම. ඉතින් සීමා ඇත්තටම මෙහෙමයි, බයෝවීටා තුළ අපි ගොඩනගන්න උත්සාහ කරන්නේ ස්වභාවික තමන්ගේ ඒ පැහැය නැවත ඇති කර ගැනීමක්. විශේෂයෙන්ම අපි දකිනවා ලංකාව ඉපදිච්ච කෙනෙක්ට මේ තියෙන දේශගුණික කාලගුණික තත්ත්වයන් එක්ක අවුරශ්මියත් එක්ක අපි ගොඩාක් වෙලාවට ඒක ගීත්ම කිව්වා වගේ අපි නිරාවරණය වෙලා ඉන්නේ ඒකට. ඉතින් එතකොට අපි ඉපදෙනකොට තිබිච්ච හැම පැහැය අපිට කවදාවත් මේ වයසට එනකොට තාරුණ්‍යට එනකොට දැක ගන්න ලැබෙන්නේ නැහැ. කොයි විදිහකින් හරි ඒක වෙනස් වෙලා, නමුත් අපි ඒක විශ්වාස කරනවා මේක තමයි දැන් අපේ පාට කියලා. අපිටම දන්නේ. නමුත් අපි ගොඩාක් වෙලා අහලා තිනු අපේ අම්මල කියන ඔයා හොමනේ හිටියේ හරි සුදුවට හිටියේ පොඩි කාලේ හැම කියලා. ඉතින් ඒ පැහැය තමයි අපිට ගන්නට ඇත්තටම පුළුවන් වෙන්නේ බයෝවීටා තුලින්. ඒ වගේම අපේ හැමත අලුත් දීප්තියක්, ඒ වගේම පැහැපත් බවක්, ඒ වගේම සමහර වෙලාවට අපි කියන මන් ටිකක් තද පැහැති හමක් තියෙන එක, කියන්නේ අපි කියන කළුයි කියලා. නමුත් ඇත්තටම ඔබ කළු නැති වෙන්න ඉඩ තියෙනවා. ඒකේ ඇත්තටම තියෙන්නේ අවපැහැ ගැනීමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඩාර්ක් ස්පොට්ස්, ඒ වගේ එහෙම නැත්නම් කුරුල්ලෑ කැළලි තුලින් අවපැහැ ගැන්විලා තද පාටක් ඇති වෙලා තියෙනවා. මේ ඔක්කොම ක්ලියර් කරලා, මේ ඔක්කොම දුර්වර්ණ ඉවත් කරලා
තමන්ගේ පියෝම ඒ හමේ පැහැය ගන්න තමයි බයෝවීට ඇත්තටම උදව් වෙන්නේ, උපකාරී වෙන්නේ. ඉතින් සීමා, ඒකේ ඒ සුදු වීම කියන එකේ ඇත්තටම සීමාවක් තියෙනවා. ඒකනේ ගන්න පුළුවන් කොච්චර දුරටද කියන එක. ඉතින් එක් තැනකට ඇවිල්ලා ඔබේ මැක්සිමම් ඒ ලස්සන ඒ සුන්දරත්වය හැමේ ආවට පස්සේ එතනදී ඔබට කරන්න වෙන්නේ ඒක ඒ ආකාරයෙන් පවත්වාගෙන යෑම. මම හිතන්නේ මම පෞද්ගලිකව කරන්නේ දැනුත් ඒකයි. ඊට අමතරව ඇත්තටම අපි ආසයි ඔබව දකින්නට මැදිරියට එන්න වෙලාවක අපිට කතා කරලා. මොකද පාරිභෝගිකාවක් විදිහට සජීවීව ඔබගේ වෙනස දැක ගන්න සහ ඔබගේ අත්දැකීම් බෙදා ගන්න අපි කැමතියි. හොඳයි. ඉතින් ඉදිරියේදී සමහර විට වැයවත් සම්බන්ධ කිරීමට හැකියාව දෙනවා. මොකද බොහෝ පිරිසක් අතරින් ඇය තේරෙන රත් ඇත්තේ ඇයගේ තියෙන සුන්දරත්වය නිසා වෙන්නට පුළුවන්. ඉතින් ගීත්ම එකතු වෙලා ඉන්න නිසා ගීත්මගේ අත්දැකීම අපි බෙදා හදාගත්ත වැඩසටහන තුළ කතා බහ කරමින් ගීත්ම දැනගන්න කැමතියි. දැන් අපි හැම කෙනෙක්ටම ඕනෑම නිෂ්පාදනයක් භාවිතා කරනකොට ප්‍රතිඵල කියන දේ දැනෙනවා. සමහර වෙලාවට මාසයක් යන්න පුළුවන්, මාස දෙකක් යන්න පුළුවන්, තුනක් යන්න පුළුවන්. මේ ආකාරයට අපේ හැම අනුව කාලය වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මම දැනගන්න කැමතියි ඔයාගේ සමේ පැහැයක් ඇති වෙලා තියෙනවා කියලා ඔයාට කොහොමද මුලින්ම දැනුනේ? ඒ වගේම ඒක මේ බයෝවීටා වලින්මයි උනේ කියලා ඔයාට හිතුනේ කොහොමද? ඒක කොහොමද දකින්න තියෙන දෙයක්. ඒ කියන්නේ කලින්ට වඩා මොන ෂේඩ්ස් වැඩි, මොන ෆෑ වෙලා කියන එක දකින්න තියෙන දෙයක්. ඒක ඒ කියන්නේ මන්ටම දැනෙනවා මම වෙන නිෂ්පාදන භාවිතා කරන්නේ නැහැ. ඒ කියන්නේ සුදු වීමට කියලා වෙන නිෂ්පාදනයකට යන්නේ නැහැ. බයෝවීටා පමණයි යූස් කරන්නේ. ඉතින් බයෝවීටා වලින් ඒක ලැබෙනවා කියන එක මටම දැනෙනවා. ඒ වගේම සෙට් එකට ගිහාම ගොඩක් මේකප් ආටිස්ලා කියනවා ඉස්සෙල්ලට වඩා අහම හොඳ වෙලා, අහම ලස්සන වෙලා, බිබිලි අඩුයි, ලප කැලල අඩුයි එහෙම කියලා. එතකොට ඒ මේකප් ආටිස්ලා පවා ට්‍රයි කරන්නේ නැචරලි තියන්න, මගේ නැචරල් ෂේඩ් එක මතු කරලා ගන්න. ඉතින් මට බයෝවීටා නිසා තමා මගේ සැබෑ සුන්දරත්වය නැචරල් බියුටි එක තියාගන්න ලැබුණේ. හොඳයි. ඉතින් ගම්ය මං හිතන්නේ අපේ කතා බහේ වැදගත්ම සංදිස්ථානයකට ඇවිල්ලා තියෙන්නේ. මොකද මේ ගැටලුව මේ විදිහටම සමුද්‍රටත් යොමු කරලා තිබ්බා. හැබැයි නමක් යෝජනා තමයි මේක ඉවන්නේ, ගම සඳහන් කරලා නැහැ. මෙන්න මේ රූපරාමුව අපිට යොමු කරලා අහනවා. අක්කේ ඔයගොල්ලෝ බයෝවීටා බැංකොක් ටුවර් එක ගිහිල්ලා මේකප් නැතුව ගත්ත ෆොටෝස් ෆේස්බුක් එකේ තිබුණා. ඒ ගැන සඳහන් කරලා තිබුණා ප්‍රෝග්‍රෑම් එකකුත් යූටියුබ් එකේ බැලුවා. බයෝවීටා වල අන්තර්ගතය අහන ප්‍රශ්න කොපි කරනවා, වෙනත් නිෂ්පාදන මේ වගේ ටුවර්ස් ගිහිල්ලා ඇවිල්ලා අර ඔයගොල්ලෝ මේකප් නැතුව ගත්ත පික්චර්ස් දාලා කතා කරා වගේ ඒ YouTube එකේ තිබ්බා වගේ යාලත් කරලා ඒ ගැන කතා කරයි දන්නේ නැහැ, ෆොටෝස් දයිද දන්නේ නැහැ කියනවා. මොකද මේ අපි දකින්නේ ඒ ෆොටෝස් ටික. මෙහෙමයි. මං හිතන්නේ බයෝවීටා පවුලේ ඉන්න හැම තරුණියක්ම ඒ වගේම හැම කාන්තාවක්ම අපේ වෛද්‍යවරු ඉන්නවා. පුරුෂ පාර්ශ්වයත් ඉන්නවා. නමුත් විශේෂයෙන් අපි කාන්තාවන් ගැන කතා කරොත් එදිනදා ජීවිතේ කියන්නේ අපි අපේ සාමාන්‍ය ෆේස්බුක් එකට ගිහිල්ලා බැලුවොත් හෝ ඉන්ස්ටාග්‍රෑම් එකට ගිහිල්ලා බැලුවොත් අපි චිත්‍රු, සජානා, මාධවී, මම, එතකොට අපේ නෙතු, අපේ ඇත්තටම සාමාන්‍ය ජීවිතේ කොච්චර අඩුවෙන්ද මේකප් භාවිතා කරන්නේ කියන එක ඉතාම පැහැදිලිව පේනවා. මේක අපි එක්ක කැමරාවට හෝ මේ ටීවී ප්‍රෝග්‍රෑම් එකකට ඇවිල්ලා හෝ කියන දෙන්නේ මේ අපේ සාමාන්‍ය ජීවිතේ. දැන් මේ මොහොතේ වුණත් මම ඇත්තටම ෆවුන්ඩේෂන් එකක් ගාලා නැහැ, මට අවශ්‍යතාවයක් දැනෙන්නේ. මං හිතන්නේ අපි හැම තරුණියක් තුළම තියෙන දෙයක් තමයි ස්කින් කොන්ෆිඩන්ස් කියන එක. ඒක ඇති වෙන්නේ බයෝවීටා වෙන නිෂ්පාදනයක් තුලින්. ඉතින් අනිවාර්යෙන් ඔබ මේ ප්‍රශ්නේ යොමු කරනවා නම් මං හිතන්නේ අපි එතන යම්කිසි අනුකරණයක් සිද්ධ වෙනවාද කියන ප්‍රශ්නය නැගෙන්නේ නැහැ. මොකද ඔබට ඒක අනුකරණයක් ලෙස පෙනෙනවා නම් ඒක අනුකරණයක්ම විය යුතුයි. නමුත් අපි මං හිතන්නේ බයෝවීටා හැටියට ගොඩක් දුරට අන්නැචුරල් කිසිම දෙයක් කරන්න යන්නේ. ඒක ඔබට මවාපාමින් කරන්න අවශ්‍යතාවයක් නැහැ. මේ අපේ ඇත්ත ස්වභාවය. ඇත්තටම මේ කාන්තාවන් ඔබ කොහේදි දැක්කත් ඔබටම එදිනදා ජීවිතයේ ගැටෙන තැනක් ආවොත් එීම ඔබ දකි මෙයා ඉතාම ස්වභාවික ලස්සනක් තියෙන අය කියලා. මේ හැම ප්‍රමිතිය ඉතාම හොඳට තියෙන අය කියලා. අපි එන්ඩෝස් කරන නිෂ්පාදනය ඇත්තටම අපි ඒක විශ්වාසයකින් කරන්නේ. මොකද අපි ඒක පෞද්ගලිකව හොඳයි කියලා පිළිගන්න නිසා, පාවිච්චි කරන නිසා. ඉතින් අනුකරණය කියන්නේ මම හිතන්නේ අනිවාර්යයෙන්ම හොඳ දෙයක්. ඉමිටේෂන් ඉස් අ ෆෝම් ඔෆ් ෆ්ලැටරි. ඉතින් පාරිභෝගිකයා ඒක වෙනස හඳුනනවා නම් එච්චරයි අපිට වටින්නේ.
ඒ නිසා තමයි ඔවුන් නිරන්තරයෙන්ම පොදුවේ හැම දිනෙකටම මෙවැනි වූ ගැටලු ඉදිරිපත් කරන්නේ. ඉතින් විශේෂයෙන්ම සඳහන් කරනවා හැමදාමත් වගේ බයවිතා නිෂ්පාදන පෙළත් එක්ක එකතු වෙලා ඔබේ ගැටලු වලට පිළිතුරු ලබා දෙනවා. ඔබ අහන දෙයට ඔබ සමහර වෙලාවට ඡායාරූප වෙනවා, ඒ ඡායාරූප අරගෙන කතා බහ කරනවා. මේ හැමදේම කරගෙන මේ ගමන් මග ඉතාමත් පැහැදිලිව කොයි ආකාරයෙන්ද ඔබ පැහැපත් වූ සමකට උරුමකම් කියන්නේ කියන කාරණාව පිළිබඳ තමයි මේ සියලුම කණ්ඩායම ඔබව දැනුවත් කරන්නේ. ඉතින් අපි තවත් ප්‍රශ්නයකට යොමු වෙන සූදානම්. දැන් ගීත්මයගේ පැහැපත්වීමේ පළමු අත්දැකීම කියනකොට සමහර විට ගම්මැට මතක් වෙන්නේ නැති මීට වසර ගණනාවකට පෙර බයවිතා භාවිතයෙන් ලැබුණු පැහැපත්වීමේ පළමු අත්දැකීම කොහොමද ඔබ දැක්කේ? සහ දැන් බයවිතා නිෂ්පාදන පෙළත් එක්ක එකතු වෙලා ඔබ ෆෙයා වෙලා කියලා ඔබට දැනෙන්නේ නැති, නමුත් කවුද මේක ඉස්සෙල්ලම නොටිස් කරේ? කාටද මේක දැනුනේ? අපි ඒ ගැන කතා කරන්න සූදානම්. ඔව්, මං හිතන්නේ ගීත්ම කිව්වා වගේ මට මුලින්ම දැනෙන්නේ මම තුලින්මයි. මොකද අපි තරම් අපි එක්ක කණ්ණාඩි මූණ බලාගෙන ඒ අත්දැකීම ගන්න කෙනෙක් තවත් නැහැ. ඉතින් ඊට අමතරව ඇත්තටම මගේ ළඟින්ම ඉන්නේ මගේ අම්මට ඒක දැනෙනවා. සහ ඒ නිසා ඒ හරහා තමයි මගේ අම්මත් ඇත්තටම බයවිතා පාරිභෝගිකාවක් බවට පත් වෙන්නේ. ඉතින් ළඟින්ම ඉන්න අපේ ඉන සර්කල් එකේ යහළු මිත්‍රයන් සහ පවුලයට තමයි මුලින්ම මට අමතර මේ වෙනස දකින්න ලැබෙන කියන එකයි මගේ විශ්වාසය. හොඳයි, ඒ වගේම තමයි දැනගන්න කැමති ඔබ මට මතක විදිහට කියන ඔබ මේ මිස් ශ්‍රී ලංකා ටයිටල් එක ගත්ත වෙලෙදිත් ඔබ මිස් බියුටිෆුල් ස්කින් ටයිටල් එක තමයි කරගත්තා. ඒ වගේම බයවිතා ලබා ගන්න පෙර එහෙනම් සැලකිය යුතු වෙනසක් ඔබට ලැබිලා තියෙනවා? ඔව්, මෙහෙමයි. ඇත්තටම හැම එක්තරා ප්‍රමිතියක් තියෙන නිසා තමයි මිස් ශ්‍රී ලංකා ජයග්‍රහණය කරන්නේ, ඒ තුළ මිස් බියුටිෆුල් ස්කින් කියන ටයිටල් එක ගන්න. නමුත් ඒක ඒ ආකාරයෙන් අවුරුදු ගණනාවක් තිස්සේ දැන් අපි පවත්වාගෙන එන්න ඕනේ. ඇත්තටම දැනට අවුරුදු 6ක් 7ක් ගත වෙනවා. එතකොට ඒ තාරුණ්‍ය රඳා පවත්ව ගන්න ඕනේ. ඒ වගේම අපේ වෘත්තිය තුළ අපිට එන යම් යම් ගැටලුකාරී තත්ත්වයන් එක්ක මේ හැමත කරන අපි ලොකු අදයක් දෙනවා. ඇත්තට හැමත හිස කෙස් වලට ලොකු අදයක් දෙනවා. ඉතින් ඒ ඔක්කොමත් එක්ක කොහොමද මේ ප්‍රමිතිය ආකාරයෙන් පවත්වගෙන යන්නේ කියන එක තැනදී තමයි බයෝවිට වෙන නිෂ්පාදනයක ඇත්තටම මට පෞද්ගලිකව ලොකු ලක් වෙන්නේ. එක එක අයට එක එක අයගේ ප්‍රශ්න වෙනස්, ඒ වගේම එක එක අයට බයෝවිට උපකාරී වෙන විදිහත් වෙනස්. එක එක අයට ඒ අයගේ වෙනම කතන්දරයක් තියෙනවා. ඉතින් මේ මගේ කතන්දරේ. හොඳයි, ඉතින් ගීත්මත් එක්ක කතා කරන්න සූදානම් මීළඟ ගැටලුව. දැන් බොහෝ දෙනෙක් අහන දෙයක් තමයි, කියන දෙයක් තමයි බයවිතා නිෂ්පාදනය වගේ දෙයක් ගන්නකොට සුදු වෙනවා කියලා. හැබැයි නිරන්තරයෙන්ම මේ සියලුම දෙනා කියන්නේ සුදුවීම නෙවෙයි, අපිට අවශ්‍ය වෙන්නේ පැහැපත්වීම. එහෙම නැත්නම් ෆෙයා ස්කින් එකක් ගන්න එක තමයි වැදගත් වෙන්නේ කියලා. අපි ඒ ගැන කතා කරමු ගීත්ම. ඇයි ඔබට ෆෙයා ස්කින් එකක් ඕනි කියලා ඔබ හිතන්නේ? ජෙනරේෂන් එකේ ලොකුම ප්‍රශ්න තමා සුදු වෙන එක. ඉතින් දැන් මම මගේ වයසේ මගේ යාළුවෝ නිතරම හම්බෙන හැමෝම කියන අනේ මං සුදු නෑනේ, මට සුදු වෙන්න ඕනේ, මොනවද ගන්නෙ? ඒව එහෙමයි ප්‍රශ්න, ඒ කියන්නේ කොමන් ප්‍රශ්න ටික. ඉතින් සුදු වෙන්න නෙමෙයි ඇත්තටම ඕනේ අපිට උපතින් හම්බුනහම ෆෙයා වෙන්න. ඒ කියන්නේ ගම්යකි කලින් කිව්වා අපි පොඩි කාලේ අම්මලා කියනවා අනේ ඔයා ඉස්සර සුදුයිනේ, ගොඩක් සුදුයිනේ, ලස්සනයිනේ කියලා. ඉතින් ඒ හැම නැවතත් ලබා ගන්න, ඒ කියන්නේ අපි දැන් ලොකු වෙලා කාර්ය බහුලයි, රැකියාවට යනවා, මගතොටේ දූවිල්ලට නිරාවරණය වෙනවා, අවුවට නිරාවරණය වෙනවා. ඉතින් ඒවත් එක්ක අපේ පොඩි කාලේ තිබ්බ ෆෙයා එක නැති වෙලා පොඩි කාලේ තිබ්බ ලස්සන. ඉතින් ඒ ලස්සන නැවත ලබා ගන්න තමා බයවිතා උපකාරී වෙන්නේ. ඉතින් අපි ජෙනරේෂන් එකේ ලොකුම ප්‍රශ්නෙට විසඳුම විදියට හුඟක් අඩුමිලට තියෙන ෆෑනස් ක්‍රීම් වලට යනවා. ඉතින් ඒකේ මූණ විතරක් සුදු වෙනවා, සමහරවිට අත්පා වෙන පාටක්. නිතරම ඒ කියන්නේ අවුවට පිච්චෙන අවර්ණ පාටක්, කළුයි අපේ අතපය. ඉතින් ඒ මුළු ශරීරයටම තියෙන විසඳුම තමා බයවිතා. හොඳයි, ඉතින් ගම්ය අපේ වැඩසටහනේ කාල වේලාවත් එක්ක තවත් ප්‍රශ්නයක් අපිට ඉතුරු වෙලා තියෙන අහන්න. මම හිතන්නේ මේක තමයි ඔබෙන් හොඳ උත්තරයක් බලාපොරොත්තු වෙන හැම දිනෙකම හැමදාම අහන ප්‍රශ්නේ. සුදු කියන එක දැන් ඔබිනුත් පේන්නේ නැහැ, මට පේන විදිහට කහ දුඹුරු අපේ ආසියානු රටවල තියෙන ඒ රන්වන් පැහැ අපි ඔබගෙනුත් දකිනවා. ඉතින් මම දැනගන්න කැමති සුදු සහ මේ පැහැපත් වීම අතර තියෙන වෙනස මොකක්ද? අපි සුදු වෙනවට වඩා අපේ පැහැපත් බව ගැන හිතන්න ඕනේ. ඔව්, මගේ ජීවිතෙන් තුනෙන් දෙකක්ම ඔස්ට්‍රේලියාවේ ගත කරපු කෙනෙක් හැටියට ඇත්තටම
මේ අපේ හැම වර්ණයට ටෑන් ස්කින් එකට තියෙන වටිනාකම් මොකක්ද කියන එක මම හොඳටම දන්නවා. මට විවිධ ජීවිතේ ඉතාම හොඳ අවස්ථා ලැබිලා තියෙන මගේ හැම වර්ණයේ වටිනාකම නිසා. ඒ වගේම සුදු අය ගොඩාක් ඇත්තටම මේ මැරෙන්න හදනවා කිව්වොත් හරි අපේ මේ හැමේ තියෙන වර්ණයට. ඉතින් ඒ නිසා කවදාවත් මට මේක වෙනස් කරගන්න ඕනේ කියන හැඟීම ඇති වෙලා නැහැ. නමුත් අපි හැමදාම කතා කරන්නේ මේ අපි ඉන්න රටේ හැටියට අපිට මේ අවුරශ්මියෙන් එන ලොකු ගැටලුකාරී තත්ත්වයන් එක්ක ඩැමේජ් එකත් එක්ක අපේ හැමේ ඇත්ත පාට වෙනස් වෙනවා. ඉතින් මේකට මම හිතන්නේ අපි කවුරුත් කැමති නැහැ. ඉතින් ඒ හරහා තමයි අපි මේ දීප්තිය කියන එක හොයාගෙන යන්නේ, මේ පැහැපත් බව හොයාගෙන යන්නේ. නමුත් සුදු වෙනවා කියන එක මම හිතන්නේ මං ලෝකයේ දැකලා තියෙන ප්‍රමාණය හැටියට, අත්දැකීම් මට තියෙන ප්‍රමාණය හැටියට මං කවදාවත් මේ සුදු වෙනවයි කියන එක ලොකු වටිනාකමක් තියෙන සංකල්පයක් හැටියට දකින්නේ නැහැ. හොඳයි, සුදු වීම පැහැපත් වීම මේ කියන කාරණා දෙකෙන් ඔබ තෝරා ගන්න තෝනේ කොයි කාරණාවද කියන දේ පිළිබඳ ඇය දැනුවත් කරා. ඉතින් අපි දුරකථන අංක මතක් කරන්නම්. 0777-01-0397 කියන දුරකථන අංකය, ඒ වගේම 0777-01-0397 කියන දුරකථන අංකයට ඔබට කතා කරන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම ආයුෆාමන් නියුට්‍රා පුද්ගලික සමාගම මායනේ ජායල කියන ලිපිණයට ඔබට බයෝවිටා පිළිබඳ කතා කරන්න පුළුවන්, ලියන්න පුළුවන්. වට්ස්ඇප් මාර්ගයෙන් ඔබට ගැටලු ඉදිරිපත් කරන්න පුළුවන්. ෆේස්බුක් එක හරහා ඔබට බලන්නට පුළුවන් උදාහරණ සහිතව. ඒ වගේම යූටියුබ් හරහාත් ඔබට මේ වැඩසටහන් නරඹන්නට පුළුවන්. ඉතින් අපිත් එක්ක අද දවසේ බයෝවිටා නිෂ්පාදන පෙළ පිළිබඳ කතා කරන්න එකතු වෙලා හිටිය 2009 මිස් ශ්‍රී ලංකා ෆෝ මිස් වර්ල්ඩ් අපිත් එක්ක ඇය එකතුනා ගම්යා විජයදාස, ඒ වගේම තමයි රංගන ශිල්පිනිය ගීත්මා බණ්ඩාර. දෙදෙනාට මයිබෝන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි කතා බහ කරමින් සිටියේ රන්වන් පැහැති සමගට පරිපූර්ණ පෝෂණ සත්කාරය බයෝවිටා නිෂ්පාදන පෙළ සමගින්. හැමෝම ආසයි ලස්සන වෙන්න, සුන්දර වෙන්න. එහෙනම් ඔහොමම ඉන්න. එම වැඩසටහන ඔබ වෙත ගෙන ආවේ බයෝවිටා රන්වන් පැහැති සමගට පරිපූර්ණ පෝෂණ සත්කාරය.